ආයුබෝවන් කියලා ඉසිවර සහන ජෝත් සේවයට ඔබ හැම කෙනෙක්ම බොහොම ආදරයෙන් පිළිගන්නවා. රාශිචක්‍රයේ හත්වෙනි රාසිය, එහෙම නැත්තං හත්වෙනි ලක්නය වන තුලා ලක්නයෙන් ඉපදුණු ඔබ ගැන තමයි මේ කතා කරන්නට ඉසිවර සහන ජෝත් සේවයෙන් මම සූදානම් වෙන්නේ. ඉතින් ඔන්න තුලා ලක්නයෙන් ඔබ ඉපදුනා නම් මේ කියන දේවල් හොඳින් අහන්න, හොඳට අහලා ඔබට මේ කියන දේවල් කොච්චර දුරට ප්‍රායෝගික ඔබේ ජීවිතයේ අත්විඳලා තියෙනවද, අත්විඳිමින් ඉන්නවද කියන කාරණය පිළිබඳව ඔබ හිතලා බලන්න. ඔබට මේ කියන දේවල් සමහර වෙලාවට මේ වෙනකොට අත්විඳලා ඇති ජීවිතේ. හැබැයි සමහර දේවල් ඔබට ඉදිරි අනාගතය තුළ අත්විඳීමට සිද්ධ වෙන්නට පුළුවන්. ඉතින් ඔබට ඔබගේ අඩුපාඩු හදාගන්නට, ඔබ මොනවාගේ කෙනෙක්ද, ඔබ මොනවාගේ චරිත ස්වභාවයකින් යුක්ත කෙනෙක්ද කියන එක පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගෙන, ඔබේ ජීවිතයේ අඩුපාඩු සකස් කරගෙන, ඔබ යන්න ඕන සහ සකස් කරගන්න ඕන අඩුපාඩු ටික හදාගෙන, ඔබගේ ජීවිතයේ සාර්ථක කරගන්නට අවශ්‍ය කරන පසුබිම, වටපිටාව, පරිසරය ගොඩනගාගන්නට ඔබට මේ කියන කාරණාවන් හරිම බොහොම වැදගත් වේ කියන බලාපොරොත්තු ඇතිව තමයි ඉසිවර සහන ජෝත් සේවය මේ දේවල් ඔබට කියන්නට තීරණය කළේ. ඉතින් මම මුලින්ම කතා කරන්නම් තුලා ලග්නෙන් ඔබ ඉපදුනා නම් මේ තුලා ලග්නේ චරිත ස්වභාවය සහ ඔබ ගැන කතා කරන්න කලින් තුලා ලග්නේ කියලා කියන්නේ මොනවාගේ ලග්නයක්ද, මොනවාගේ රාශියක්ද කියන එක මුලින්ම මම හිතනවා ඔබට ඔබගේ ලග්නේ නිසා ඒ ගැන කිව්වොත් හොඳයි ඔබට දැන ගැනීම සඳහා කියලා. ඉතින් තුලා ලග්නය කියලා කියන්නේ රාශි චක්‍රයේ මම මුලින් කිව්වා හත්වෙනි රාශිය, නැත්නම් හත්වෙනි ලග්නය. ඔබ දැකලා ඇති මේ තුලා ලග්නය සංකේතවත් කරන්නේ තරාදියක් සහිත පිරිමි රූපයකින්. තරාදියක් අතින් ගත්ත තරාදියක් සහිත පිරිමි රූපයකින් තමයි මේ තුලා ලග්නය සංකේතය විදිහට යොදාගෙන තියෙන්නේ. ඉතින් තරාදියෙන් ඔබ දන්නවා ගොඩක් වෙලාවට සංකේතවත් කරන්නේ යුක්තිය, නීතිය, සමානාත්මතාවය වගේ කාරණා තමයි මේ තුලා නැත්තම් මේ තරාදියෙන් සංකේතවත් කරන්නේ. ඉතින් තුලා රාශිය තුලත් ඔය ලක්ෂණ තියෙනවා. ඉතින් මේක මේ තුලා රාශිය පුරුෂ රාශියක්, ජ්‍යොතිෂ අනුව දක්ෂිණ රාශියක්, එහෙම නැත්තම් වායෝ රාශියක්, ඒ වගේම ඊට පස්සේ මේක චර රාශියක් විදිහට හඳුන්වනවා. ජ්‍යොතිෂය තුළ මේ තුලා රාශිය ශබ්ද රාශියක් විදිහට හඳුන්වනවා, දීර්ඝ රාශියක් විදිහට හඳුන්වනවා. ඉතින් මේ වගේ ගොඩක් ලක්ෂණ තියෙනවා ජ්‍යොතිෂය තුළ මේ තුලා රාශිය සම්බන්ධයෙන් කතා කරනකොට. ඒ විතරක් මේ මිනිස්ය එහෙම නැත්තම් නර රාශියක් විදිහටත් මේ තුලා ලග්නය, තුලා රාශිය ජ්‍යොතිෂය තුළ පැහැදිලි කරලා දෙනවා. ඉතින් ඔන්න තුලා ලග්නෙන් ඔබ ඉපදුනා නම් ගොඩක් වෙලාවට ඔබගේ සාමාන්‍ය රූප ස්වභාවය, සාමාන්‍ය ශරීරය හැඩය ගත්තොත් එහෙම ගොඩක් සිහින් උණු, සිහින් ස්වභාවයෙන් යුක්ත තරමක් උස් ස්වභාවයකින් යුතු සාමාන්‍ය ප්‍රමාණයට වැඩුණු ශරීරයක් තමයි ඔබට හිමි වෙන්නේ. ඉතින් බොහොම හොඳ ප්‍රියමනාප, බොහොම ලස්සන පෙනුමක් ඔබට ලැබෙනවා තුලා ලග්නෙන් ඉපදුනා නම්. හරි ප්‍රියමනාපයි, බොහොම ලස්සන පෙනුමක් හම්බ වෙනවා මේ තුලා ලග්නෙන් ඉපදුනා නම් ඔබ. මොකද සීකුරුගේ රාශියක් තමයි තුලා ලග්නය කියලා කියන්නේ. ඉතින් ඒ වගේම තමයි හොඳ විනිවිද ඔබ ලස්සන තියුණු ඇස් දෙකක් ඔබට තියෙනවා, තියුණු ඇස් දෙකක්. ඉතින් ඒ වගේම තමයි ප්‍රසන්න, ඉතාම හොඳ ගති ඉරියව් ඔබේ චරිත ලක්ෂණ තුළ දකින්න පුළුවන්. ප්‍රමාණවත් සාමාන්‍යයෙන් අර සාමාන්‍ය මං කිව්වා සිහින් ශරීරයක් වගේම සාමාන්‍ය උසක්, ප්‍රමාණවත් උසකින් යුක්ත කෙනෙක් ඔබ. ඒ වගේම තමයි සාමාන්‍ය පිරිමි කෙනෙක් නම් ගොඩක් වෙලාවට හොඳ කඩවසම් පෙනුමක් එනවා මේ තුලා ලග්නෙන් ඉපදිච්ච පිරිමි කෙනෙක් නම්. ඉතින් ඔය කියන ලක්ෂණ තමයි ගොඩක් වෙලාවට තුලා ලග්නෙන් ඉපදුන ඔබට තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි, සාමාන්‍යයෙන් මැදි වයස ගත වුණාට පස්සේ ගොඩක් වෙලාවට ඔබගේ හිස
කොණ්ඩෙ පිටිපස්ස පැත්තෙන් ඔළුවේ පිටිපස්ස පැත්තට වෙන්න පසු පස පැත්ත ගොඩක් වෙලාවට කොණ්ඩෙ අඩු වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් කොණ්ඩෙ යන්නට තන්ටන් තට්ටේ පෑදෙන්නට පුළුවන් ගොඩක් වෙලාවට මධ්‍යම වයසෙන් පස්සේ වගේ කාලය තුල මේ තුලා ලග්නින් ඉපදිච්ච ඔබගේ. ඉතින් මෙහෙම දෙකුත් තියෙන තුලා ලග්නින් ඉපදිච්ච අයට. ඉතින් ඔන්න ඔහොම තමයි සාමාන්‍යයෙන් රූප ස්වභාවය නැත්තම් ඔබේ ශරීර ස්වභාවය යෙදෙන්නේ තුලා ලග්නින් ඉපදිච්ච ඔබගේ. තව මේ කියන කාරණා ගොඩක් වෙලාවට 100%ක් ඔබට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්, සමහර විට ගැලපෙන්නත් පුළුවන්. ඒකත් මම කියන්න ඕන. මොකද තුලා ලග්නින් කිව්වන් පස්සේ මේ තුලා ලග්නේ අංශක 30ක් තියෙනවා එක රාශියකට. මේ තුලා ලග්න රාශියටත් ඒ වගේමයි. ඉතින් මේ අංශක 30 තුල ඔබ සමහර වෙලාවට ලග්න සම්දිස්ථානයක ඉපදිච්ච කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අංශක තුලා ලග්නේ ආරම්භයේ ඉපදිච්ච කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් තුලා ලග්නේ ගිවිගිනන වෙලාවෙ ඉපදිච්ච කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට ගොඩක් වෙලාවට මේ කියන ලක්ෂණ අඩු වැඩි වශයෙන් වෙනස් වෙනවා. ඒ වගේම තමයි තුලා ලග්නේ මැද උපයපුතුන නම් මේ කියන කාරණා ගොඩක් වෙලාවට ඔබට සමීප වෙනවා, නැත්නම් අදාළ වෙනවා ගොඩක් වෙලාවට. ඒ වගේම තමයි කේන්ද්‍රයේ තියෙන යම් යම් ග්‍රහ පිහිටීම් වල තියෙන බලවත්කම් සහ දුබලතා මතත් මේ කියන කාරණා අඩු වැඩි වශයෙන් ඔබට බලපාන්න පුළුවන්. සමහර කාරණා මෙතන නැති කාරණාත් ඔබේ චරිතය තුළ අන්තර්ගත වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි මේ කියන කාරණා අඩුවෙන් හෝ වැඩියෙන් බලපාන්නත් පුළුවන්කම තියෙන එකත් මම මතක් කරන්නට ඕන ඔබගේ දැන ගැනීම සඳහා. ඉතින් ඔන්න තුලා ලග්නෙන් ඔබ ඉපදුනා නම් ඔබට ගොඩක් වෙලාවට බොහොම යහපත් ගති පැවතුම් තමයි තියෙන්නේ. බොහොම ආගමික භක්තිය ඔබට ගොඩක් හොඳට තියෙනවා. එතකොට හොඳ මනුස්ස ගතිගුණ තියෙන කෙනෙක් ඔබ. අනුකම්පා සහගත බොහොම කරුණාවන්ත හිතක් තමයි ඔබට තියෙන්නේ. ඉතින් බොහොම යහපත් කාරුණික හැඟීම් සහිත පුජ්‍යලේ බවට සාධාරණ පුජ්‍යලෙක් ගේ ගති ලක්ෂණ ගොඩක් වෙලාවට ඔබෙන් පිළිඹු වෙනවා ඔබ තුලා ලග්නින් ඉපදුන ඔබගේ. ඉතින් ගොඩක් වෙලාවට යුක්තියට සාධාරණත්වයට තමයි ඔබ හැම වෙලෙම මුල් තැන දෙන්නේ. ඉතින් මේක අර චර රාශියක් හින්දා ගොඩක් වෙලාවට හිතේ චංචල ගතියකුත් ඇති වෙන්නට පුළුවන් ඔබගේ තුලා ලග්නින් ඉපදුනා නම් පොඩක් අර තනියම තීරණයක් ගන්නට අපහසු ගතියක් ඔබට ඇති වෙන්නටත් පුළුවන්. සමහර වෙලාවට සමහර තීරණ සම්බන්ධයෙන් ඔබ ගොඩක් වෙලාවට කල්පනා කරනවා මොකද්ද ගන්න තීරණය, මම මේක ගන්නවද නැද්ද කියලා. මේ වගේ ටිකක් කල්පනා කරන ස්වභාවයක් තියෙනවා. මේ තනියෙන් තීරණයක් ගන්න අපහසු ගතියක් එනවා සමහර වෙලාවට තුලා ලග්නින් ඉපදුනහම. මේ අර චර රාශියක් නිසා තමයි ඒ තත්ත්වය ඇති වෙන්නේ. ඉතින් බොහොම යුක්තියට ගරු කරන ඒ වගේම තමයි සමාජශීලී ගොඩක් මිනිසුත් එක්ක හොඳින් සහයෝගයෙන් හොඳ සමාජය තුළ මිනිසුත් එක්ක එකට සහයෝගයෙන් කටයුතු කිරීමේ හැකියාව ඔබට තියෙනවා තුලා ලග්නින් ඉපදුනහම. එක හැමමත් එක්ක එකතු වෙලා සහයෝගයෙන් සමාජ කටයුතු වලදී පොදු කටයුතු වලදී ඕනම තැනකදී ඔබ එකතු වෙලා සහයෝගයෙන් කටයුතු කිරීමේ ශක්තිය හැකියාව තුලා ලග්නින් ඉපදුනහම උපදුන ඔබට තියෙනවා. ඉතින් ඒ විතරක් නෙවෙයි තව අනිත් අයගේ අදහස් වලට සමාජය ඔබ ආශ්‍රය කරන අයගේ අදහස් වලට ඔබ හැම වෙලෙම ගරු කරනවා. ඔබ එයාලා කියන දේත් අහනවා හොඳින්, අනුන් කියන දේත් නැත්නම් තමන්ගේ සමාජයේ ජීවත් වෙනකොට ඒ අයගේ අදහස් වලටත් ඔබ ගොඩක් වෙලාවට ඇහුම් කන දීලා ඒවටත් ගරු කරන ස්වභාවයක් ඔබේ තියෙනවා. ඒ වගේම තමයි තුලා ලග්නෙන් ඉපදුන ඔබ බොහොම සමාදානයට කැමති කෙනෙක්. ඔබ රණ්ඩු සරුවල් වලට එච්චර කැමති පුජ්‍යලෙක් නෙවෙයි, සමාදානයට තමයි කැමති. ඉතින් සමාදානයෙන් සහයෝගයෙන් එකතු වෙලා වැඩක් කරන්න තමයි ඔබ හැම වෙලේම උත්සාහ කරන්නේ. ඒ වගේම තමයි ඔබ හරි හැම අතින්ම ඕනම දෙයකට ගොඩක් වෙලාවට ඔබේ දක්ෂතාවය තියෙනවා. මොනම දේ කරන්න ගත්තත් ඔබට මිනිසුන්ගේ සහයෝගය අරගෙන ඔබට ඒ දේ තුළ ඔබ හොඳින් පටන්ගත් වැඩක් හොඳින් කරගෙන යන්න ඔබ හොඳ දක්ෂතාවයක් ඔබේ තියෙනවා. ඉතින් අනිත් අයගේ අදහස් වලටත් හොඳට ගරු කරනවා. ඒ වගේම තමයි අනිත් ඔබ මේ බොහොම නීතිගරුක පුජ්‍යලයෙක්. හොඳට නීතියට ගරු කරනවා. ඉතින්
හොඳ නීති ගරුකයි. ඒ වගේම තමයි ඔබ බොහොම සාධාරණ මනුස්සෙක්. හොඳ සාධාරණ ගති පැවතුම් තියෙන පුජ්‍යලයෙක් බවට හඳුන්වන්න පුළුවන් මේ තුලා ලග්නෙන් ඉපදිච්ච ඔබ. හොඳ සාධාරණ ගති පැවතුම් තමයි ඔබේ චරිත තුල දකින්න තියෙන්නේ. ඒ වගේම තමයි හොඳ කතා කිරීමේ මුදට වචන හසුරුවලා හොඳ කතා කිරීමේ හැකියාව තුලා ලග්නෙන් ඉපදිච්ච ඔබට තියෙනවා. හොඳ වාක් චාතුර්යයක්, හොඳට කතා කිරීමේ ශක්තිය, වචන අනිත් අයට දැනෙන විදිහට ප්‍රකාශ කිරීමේ හැකියාව තුලා ලග්නෙන් ඉපදිච්ච ඔබට තියෙනවා. ඔබට පුළුවන් කතාවෙන් ගොඩක් වෙලාවට ඕන කෙනෙක් අවනත කරගැනීමේ හැකියාව, ඕන කෙනෙක් ඔබේ කතාව අහන්න කැමති මෙහෙම ස්වභාවයක් ඔබේ තුලා ලග්නෙන් ඉපදිච්ච ඔබට තියෙනවා. ඒ වගේම තමයි ඔබගේ මේ ඥාන ශක්තිය, ඒ වගේම තමයි මේ ඥාන ශක්තිය මේ බුද්ධිමත් බව කියන එක ගොඩක් වෙලාවට ඔබට උපායශීලීව ඔබ තමන්ගේ ඥාන ශක්තිය පාවිච්චි කරලා ගොඩක් වෙලාවට ක්‍රියා කරන ගතියකුත් තියෙනවා ඔබ. ඒ වගේම තමයි ඔබ දක්ෂයි මේ ඥාන ශක්තියත් එක්කම ඔබ ඒ කටයුතු කරන්නට ඔබ ගොඩක් හොඳ උත්සාහවන්ත පුජ්‍යලෙක් හැටියට හඳුන්වන්න පුළුවන්. හොඳ සූර ගති තියෙන පුජ්‍යලෙක් තමයි මේ තුල ලක්ණින් ඔබ ඉපදුනා නම් ඔබ මේ ලක්ෂණ තියෙන. ඒ වගේම තමයි ඔබට විශේෂ දෙයක් තියෙනවා මේ තුල ලක්ණින් ඉපදුනා නම් ඔබට විශේෂයෙන් අනිත් අයට කලින් ඕනම දෙයක් දැනෙනවා ඉවෙන් වගේ. මෙහෙම දෙයක්ත් ඔබට තියෙනවා. ගොඩක් වෙලාවට ඉවෙන් වගේ ඉවෙන්ට තියෙන දෙයක් හරි එහෙම නැත්නම් බොහෝ වෙලාවට ඉස්සරහට වෙන දේ පිළිබඳව චූටි ඉඟියක් දල අදහසක් ඉවෙන් වගේ දැනෙන ගතියක් තුරලක්ෙන් ඉපදිච්ච ඔබට තියෙනවා. මේක සහජයෙන් ඔබට ලැබිච්ච දෙයක් මං හිතන්නේ තුරලක්ෙන් ඉපදින හැමෝටම මේ කාරණය. ඉතින් කලින් යමක් පෙනෙන ඥාණය නැත්තම් ඒ දැනීමේ ගතිය තියෙනවා ඉවෙන් වගේ ඔබට ඕනම දෙයක් වෙන්න කලින් හැඟිරා මේක මෙහෙම වෙන්න පුළුවන් කියලා ඔබට හිතුනොත් එහෙම අනිවාර්යෙන් ඒක ඒ විදිහටම තමයි ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ. ඒ නිසා ඔබට ඒක කලින් දැනෙනවා. ඉතින් මේක මං හිතන්නේ ඔබේ ජීවිතයේ ගොඩක් වෙලාවට සාර්ථකත්වයට යොදා ගන්න පුළුවන්. ඔබට යම් අවදානම් දේවල් වලදී ඔබට දැනෙනවා මේකේ අවදානමක් තියෙනවා කියලා දැනුනොත් අනිවාර්යෙන් ඒ දේවල් වල අවදානමක් තියෙනවා. ඉතින් ජීවිතේට මේවා ප්‍රායෝගිකව යොදා ගන්න. ඉතින් එහෙම දේවල් සම්බන්ධයෙන් අවදානමක් දැනෙනවා නම් ඒක හොඳ නැහැ කියලා ඔබේ හිතට ඉවෙන් වගේ දැනුනොත් එහෙම ඒක කරන්න එපා. මොකද අනිවාර්යෙන්ම ඔබට දැනෙන දේ හරි ගොඩක් වෙලාවට ඒක වර්ධින්නට පුළුවන් අනිවාර්යෙන්. එතනින් ඔබට අයහපතක්මයි සිද්ධ වෙන්නේ. ඉතින් එහෙනම් මේ ඔබට මේ දැවිලා තියෙන දේවල් වලින් ඔබ ප්‍රයෝජන ගන්න තමයි ඔබ උත්සාහ කරන්නට ඕන. ඒ වගේම තමයි ගොඩක් වෙලාවට මේ තුලා ලග්නෙන් ඔබ ඉපදුනා නම් ඔබට අර කේන්ති යනවා. කේන්ති ගියාට මේ කේන්තිය කියන එක හැම වැඩි වෙලා තියෙන්නේ. ඉක්මනට කේන්තිය තරහා හිතේ තියන් ඉන්න කෙනෙක් නෙමෙයි. මේක බොහොම ඉක්මනට සමාදාන වෙනවා ඔබ. හරිම සංසුන් වෙනවා ඉක්මනට. ඉතින් තරහා කියන එක ඉක්මනින් නිවෙනවා. බොහොම ඊට පස්සේ ආය සාමාන්‍ය විදිහට කටයුතු කිරීමේ හැකියාව ඔබට තියෙනවා. ඉතින් මේකත් හොඳ ලක්ෂණයක් තොරලා ලක්ෂණින් ප්‍රතිජබට තියෙන හිතේ තරහ තියෙන්නේ නැහැ වැඩි වෙලා. බොහොම ඉක්මනට තරහ නිමෙනවා. ඒ වගේම තමයි ආයේ නැවත සමාදානයටපත් වෙලා හොඳින් කටයුතු කිරීමේ හැකියාවත් අහපව් ඔබට ඇති වෙනවා. ඊළඟට තමයි මේ තුරා ලක්ෂණින් ඉපදුණු ඔබට ගොඩක් වෙලාවට දුරදිග බලලා වැඩ කිරීමේ කටයුතු කිරීමේ හැකියාව තියෙනවා. දුරදිග බලලා වැඩ කටයුතු කිරීමේ ශක්තිය ඔබට ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි අනිත් අය වගේ නෙමෙයි ඔබ සමහර වෙලාවට මොන හරි දෙයක් කරන්න ගියාම අනිත් අයට ගොඩක් වෙලාවට කවුරු හදිස්සි වුණත් ඔබට හදිස්සියක් නැහැ. කලබලයට හදිස්සියට වැඩ ඔබ කරන්න පෙළඹෙන්නේ නැහැ. බොහොම හොඳට හිතලා බලලා බොහොම පුංචි වැඩක් වුණත් හොඳින් ඒක හරියටම කරන්න තමයි ඔයා උත්සාහ ගන්නේ. ඔයාට ඒක පොඩි දෙයක් වුණත් ඒක හරියට තියෙන්න ඕන. ඉතින් තමන්ට පාඩුවක් වුණත් අලාභයක් වුණත් ඔබ තමන් ඒ කරන දේ හරියට කරනවා. ඒක තමයි ඔබේ ස්වභාවය. ඉතින්
ඒ වගේම තමයි Tamanට පාඩුවක් වුණත් තවත් කාට හරි යහපතක් වෙනවා නම් ඔබ කරන දේ තුලින් ඔබ ඒක ඉදිරිපත් වෙලා ඔබ ඒකත් කරන ස්වභාවය ඔබ තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔබ හොඳ පරිත්‍යාගශීලී පුද්ගලෙක්. ඔබ කාට හරි ඕන කෙනෙකුට ඕන වෙලාවක උදව් කරන්න සූදානම් මිනිසෙක්. ඔව් සූදානම් කෙනෙක්. ඉතින් මේක හොඳ මනුස්ස ගතිගුණයක් ඔබ ළඟ තියෙන. ඉතින් උදව් පදව් කරන්න ඔබ ඔබට දෙන්න දෙයක් නැත්නම් උදව් කරන වචනයෙන් උනත් කෙනෙක්ගේ හිත හදලා ඔහුගේ හිත සනසන්න තරම් ඔබ බොහොම කාරුණික සහ එහෙම මානුෂීය ගුණාංග තියෙන පුජ්‍යලෙක් හට හඳුන්වන්න පුළුවන් තුරා ලක්ණින් ඉදිරිච්ච ඔබ බොහොම අවංක ගතිගුණ තියෙන පුජ්‍යලෙක්. ඉතින් මේ ඔබේ තියෙන මේ ගතිගුණ නිසාම ගොඩක් වෙලාවට සමාජය තුළ ඔබට අනිත් අයට නැති ගෞරවයක් අනිත් අයට නැති පිළිගැනීමක් ගොඩක් වෙලාවට තුරා ලක්ණින් ඉදිරිච්ච ඔබට සමාජය තුළ නිර්මාණය වෙනවා. ඒකට හේතුව තමයි ඔබ තුළ තියෙනා වූ මේ කියන යහපත් වූ ගති ලක්ෂණ සහ චරිත ස්වභාවයන් තමයි මේකට හේතු වෙන්නේ. සමහරවිට ඔබට මේක නොදැනෙන්න පුළුවන්. නමුත් ඒක තමයි මේ ඔබට අනිත් අය ප්‍රියකරන්න සහ සමාජය තුළ යම් තත්ත්වයක් නිර්මාණය වෙන්න හේතු වෙන්නේ. ඒ වගේම තමයි ඔබට ඕන දෙයක් සමහර විශේෂයෙන් ව්‍යාපාර වගේ කටයුතු නැත්නම් වෙළඳ ව්‍යාපාර කටයුතු තමන්ගෙම වගේ ව්‍යාපාරයක් කරනවා නම් ගොඩක් වෙලාවට ඔබට ඒ ව්‍යාපාරයක් කරත් ඒකේ දක්ෂ විදිහට ඒක දි කරන්න හැකියාව ඔබට තියෙනවා. ඒකෙන් සාර්ථක වීමේ ශක්තියත් ඔබට තියෙනවා. ඉතින් මේ වගේ දේවල් වලට අනික තමයි ව්‍යාපාර වගේ දේවල් වලට ඔබ ආසා කරනවා. ඉතින් ඒ වගේ දේවල් වලින් මුදල් ලිපීමේ හැකියාවත් ඔබට තියෙනවා. ඉතින් මේ වගේ ව්‍යාපාර වල ඔබ තුලා ලක්ෂණ ප්‍රතිච ඔබ මේ වලට කරනවා නම් ගොඩක් ඒවා සාර්ථක කරගන්න ඔබට පුළුවන් වෙයි. ඔබ අඩුපාඩු හදාගන්න ඒ වගේම තමයි කේන්දරයේ ග්‍රහ පිහිටීම් එක්ක ඉදලා තියෙන යම් යම් දුර්වලතාවය තිබුණා නම් ඒවට අවශ්‍ය කරන ප්‍රතිකර්ම කරගන්න. එහෙම වුණොත් ඔබේ ව්‍යාපාර කටයුතු ඒ කරන දේවල් ඔබට සාර්ථක කරගන්නට පුළුවන්කම ලැබෙයි. ඒ වගේම තමයි මම කිව්වා මේ තුලා ලග්නි හඳුන්වන්නේ සංකේතවත් කරන්නේ තරාදියෙන් කියලා. ඉතින් තරාදිය කියලා කියන්නේ තරාදියෙන් සංකේතවත් කරන්නේ සමබරතාවය. එතකොට මේ තුලා ලග්නෙන් ඉපදිච්ච ඔබත් මේ තරාදිය වගේ තමයි හරිම සමබරට යුක්ති සහගතව සමානව හැම කෙනා ගැනම හැම දෙයක් ගැනම හිතන පුජ්‍යලෙක් තමයි ඔබ. හැම බොහොම සමබර විදිහට තමයි ඔබ සමාජයේ දකින්නේ. හැම ප්‍රශ්න ගැන දකින්නේ. කොයි පැත්තටවත් එහෙම ඔබ වාසිතකා නැමෙන ස්වභාවය ඔබේ අඩුයි. ඉතින් ඕනම තැනකදී ගොඩක් වෙලාවට ඔබ මේ සමානව හිතන ගතියක් තියෙනවා. ඒ වගේම තමයි ඔබ මේ ඒ වගේ යුක්තිය කියන එක නැත්තම් මේ වගේ දේවල් වලදී සමානාත්මතාවය කියන එක ඕනම ප්‍රශ්නයකදී හරියට විසඳලා දෙන්නට ඒවට ඉදිරිපත් වෙලා යුක්තිය යුක්තිය පහදලා දෙන්නට ඔබ බොහොම සමත් වෙනවා. ඒවට ඉදිරිපත් වෙනවා. ඒක ඔබ හරි කැමැත්තෙන් කරන ඔබට හැකියාව දක්ෂතාවය තියෙනවා. යුක්තිය පසිදින්නට ඔබට හොඳ මූලිකත්වය අරගෙන ක්‍රියා කරන්න පුළුවන් ශක්තිය ඔබේ චරිත ලක්ෂණය තුළ දකින්න පුළුවන්. ඉතින් දැන් මේස ලග්න කාර්යයන් චරිත ලක්ෂණවලදී අපි කතා කරා. ඔහු තමන්ගේ තියෙන සැප පහසුකම් අනුවෙන් වෙනුවෙන් කැප කරන්න එච්චර කැමති පුජ්‍යලෙක් නෙවෙයි කියලා. නමුත් තුලා ලග්නෙන් ඔන්න ඔබ ඉපදුනා නම් ඔබ ගොඩක් වෙලාවට තමන්ගේ සැප පහසුකම් උනත් තමන්ගේ දේවල් අනුන් වෙනුවෙන් කැප කරලා තමන්ට මං කියවා මුලින් මොන දුකක් ආවත් මොන තරම් පාඩු උනත් තමන් ඒ දේවල් අනුන් වෙනුවෙන් තමන්ගේ ආත්මාර්ථකාමීත්වයට වඩා මේ පරාර්ථය ගැන හිතලා ඔබ අනුන් වෙනුවෙන් වෙහෙස මහන්සියලා වැඩ කරන ගතියක් කැප වෙන ස්වභාවයක් තුලා ලග්නෙන් ඉපදිච්ච ඔබ තුල තියෙනවා. මේකත් ඔබේ තියෙන බොහොම හොඳ ලක්ෂණයක්. ඒ වගේම තමයි මං කියවා බොහොම හොඳ උසස් සිතවිලි තියෙනවා කියලා ඔබේ හොඳ මානුෂීය ගුණාංග තියෙනවා කියලා. ඒ විතරක් නෙමෙයි තුලා ලග්නෙන් ඔබ ඉපදුනා නම් ඔබ මං කියවා සිකුරුගේ රාශියක් කියලා. මේ සිකුරු කියන්නේ බොහොම ලෞකික දේට ආසා කරන ග්‍රහයෙක්, ලෞකිකත්වය පිළිඹු කරන ග්‍රහයෙක් සිකුරු කියන්නේ. එතකොට ඒකත් එක ගොඩක් වෙලාවට ඔන්න ඔබට එනවා මේ කියන සිකුරුගේ ලක්ෂණත්. ඉතින් ඒකත් එක්ක ඔබ ගොඩක් වෙලාවට ස්වභාවික දේවල් වලට ඔබ ගොඩක් ආසයි. ස්වභාවික පරිසරයට, ස්වභාවික සෞන්දර්ය විඳින්නට, මේ වගේ දේවල් වලට ඔබ ගොඩක් ආස කරන ලස්සන ස්ථාන නරඹන්නට,
එතකොට ඒ වගේ ලස්සන වෙල්යායවල් ලස්සන දියෑලි කඳු වැටි මේ වගේ තැන්වල සංචාරය කරන්නට ඒවා බලන්නට දකින්නට ඔබ ගොඩක් ආසාවක් කරනවා. ඒ වගේම තමයි ගොඩක් වෙලාවට සංගීතය එතකොට ඒ වගේ විනෝදකාමී දේවල් සම්බන්ධයෙන් උත් ඔබ ගොඩක් ප්‍රිය කරන පුජ්‍යලෙක් හැටියට හඳුන්වන්නට පුළුවන් තුලාලක්ණෙන් උපදිච්ච ඔබ. ඔබ ගොඩක් වෙලාවට කාට හරි එක වාද විවාදයකට ගියත් නැත්නම් වාද කරන්න ගියත් ගොඩක් වෙලාවට ඔබ මේ වාදය තුලින් ඔබ ජයග්‍රහණය කරනවට වඩා අවසානයේ ඔබ හිතමු ක්‍රීඩාවක් කරන්න ගියත් ඔබ ගොඩක් දෙනට ඒකෙන් තමන් ජයග්‍රහණය කරා වුණත් ඔබ කැමති නෑ අනිත් එක්කනගේ හිතේ සමහර විට ඔබ ජයග්‍රහණය කරා කියලා වෛරයක් ඇති වෙනවට තරහක් ඇති වෙනවට. ඉතින් මෙහෙම මේකට ඔබ කැමති නෑ. ගොඩක් වෙලාවට ඔබ ජයග්‍රහණය කරත් ගොඩක් වෙලාවට ඔබ ඒක ඔහුගේ හිත හදන්න උත්සාහ කරනවා. ඒක සාමාන්‍යයෙන් කරන්නේ කරලා ඉවර වෙලා ඒක සමාදානයට පත් කරගන්න උත්සාහ කරනවා ගොඩක් වෙලාවට. මොකද ඔබ ගොඩක් වෙලාවට තමන් නිසා තවත් කෙනෙකුගේ හිත රිදෙනවට එච්චර කැමති පුජ්‍යලයක් නෙවෙයි. බොහොම සමාකාමී සමාදානයට ගරු කරන පුජ්‍යලයක් නිසා තමයි මේක වෙන්නේ. ඒ වගේම තමයි ඔබගේ තියෙන ඊළඟ ලක්ෂණය තමයි ගොඩක් වෙලාවට තවත් ලක්ෂණයක් තමයි ඔබගේ තියෙන මේ බොහොම මෘදු ගතිගුණ. බොහොම කෙනෙකුට ආශ්‍රය කරනකොට ඇසුරු කරනකොට බොහොම ප්‍රියමනාප ගති ඊ ලක්ෂණ ඔබේ චරිතය තුළ දකින්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේකත් ගොඩක් වෙලාවට ඔබගේ හොඳ දෙයක් සමාජය තුළ ජීවත් වෙනකොට මිනිසුත් එක්ක කටයුතු ගනුදෙනු කරනකොට කටයුතු කරනකොට ඔබට තමන්ගේ මේ දේවල් ගොඩක් ප්‍රයෝජනට ගන්න පුළුවන්. ඔබට ඔබ තුළ තියෙන මේ චරිත ලක්ෂණ ඔබේ ඔබ කරන සමාජ දේශපාලනයට තුළ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ව්‍යාපාරාංශයේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට මේ මොන අංශයේ හිටියත් ඔබ වෙනත් වෘත්තියක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. මේ මොන අංශයේ හිටියත් ඔබ තුළ තියෙන මේ තියෙන දේවල් ඔබ ප්‍රයෝජනට ගත්තත් එහෙම හරියට ඔබට ඒ තුළින් ගොඩාක් දේවල් ජීවිතයේ සාර්ථකත්වයට ළඟා කරගන්නට සාර්ථකත්වය ලං කරගන්නට ඔබට ප්‍රයෝජනට ගන්න පුළුවන් දේවල් ඔබට උප්පත්තියෙන් ලැබිලා තියෙනවා. මේක ඔබ තේරුම් ගන්න ඕන. ඔබට මේ දේවල් ලැබිච්ච දේවල් වලින් කොහොමද මම ප්‍රයෝජනය ගන්නෙ මේක කියන එක ඔබ කල්පනා කරන්න ඕන කාරණයක්. ඉතින් මං කියවා මනුස්සත්වයට බොහොම ගරු කරන කෙනෙක් තමයි තුලා ලග්නෙන් ඉපදිච්ච ඔබ. ඒ වගේම තමයි කාටවත් ඊර්ෂ්‍යා කරන්නේ. ඊර්ෂ්‍යාව එතකොට තරහ ක්‍රෝධය මේ වගේ දේවල් ඔබේ හිතේ ගොඩක් වෙලාවට අඩුයි අනිත් වයට වඩා. මං කියන්නේ මේවා 100%ක් ඔබේ හිතේ නැහැ කියන එක. මොකද සාමාන්‍ය මනුස්සයන් විදිහට ඕනම කෙනෙකුට පෘථග්ජන මනුස්සයන්ට මේ වගේ හැඟීම් ඇති වෙනවා. හැබැයි ගොඩක් වෙලාවට ඔබේ මේවා හිතේ රඳන්නේ ඔබ ඒවට ඊර්ෂ්‍යා කර කර ඔබ ඒ පස්සේ යන්නේ නැහැ. ඒක ඊර්ෂ්‍යාවක් හිතුණත් ඒක ඉතින් ඉවරයි. ඒක සාමාන්‍ය දෙයක් විදිහට හිතලා ඒක අමතක කරලා දාන ස්වභාවයක් ඔබේ තියෙනවා. ඉතින් ඔබ එහෙම ගොඩක් කරලා අඩුයි ඒ වගේ ගති ලක්ෂණ ඔබේ චරිත තුල අඩුයි. මොකද බොහොම මානුෂීය හොඳ ගති ලක්ෂණ තමයි ගොඩක් වෙලාවට තුලා ලක්ෂණ ඉදිරිච්ච ඔබේ ඒ තියෙන්නේ. ඊළඟට මං කිව්වා මේක සිකුරුට හිමි සිකුරු තමයි ලග්නාධිපති ග්‍රහය වෙන්නේ කියලා තුලා ලක්ෂණේ. ඉතින් ඔන්න අර වෘෂභ ලග්නයට කිව්වා වගේම ඔබත් තුලා ලග්නේ. මොකද උසව ලග්නෙත් ලග්නාධිපති ග්‍රහය වෙන්නේ සිකුරු ග්‍රහය. ඒ වගේම තමයි තුලා ලග්නෙටත් ගොඩක් වෙලාවට ඒ සමාන සමහර ගති ලක්ෂණ සමාන වෙනවා. ගොඩක් වෙලාවට ඔබ ඔන්න හැඩට වැඩට අලංකාරයට පිරිසුදුකමට ඉන්න ගොඩක් කැමති පුජ්‍යලයෙක්. පිරිසුදුකම අගය කරනවා. ඒ වගේම තමයි හොඳට ලස්සනට අඳින්න හැඩට වැඩට අලංකාරයට අඳින්න මෙහෙම කැමති කෙනෙක් ඔබ තුලා ලග්නෙක පුළුවන් නම්. ඉතින් මේවටත් ආසයි. ඉතින් ඒ වගේම තමයි ඒ సౌందర్య පැත්තට කලාවට චිත්‍ර අංශ ඒ වගේ సౌందర్యාත්මක දේවල් වලට ඔබ ගොඩක් කැමති. ඒ වගේම තමයි ගොඩක් වෙලාවට මේ තුලා ලග්නෙන් ඉපදුණු ඔබගේ මේ ගොඩක් වෙලාවට අත් අකුරු එහෙම අනිත් අය වඩා ගොඩක් ලස්සන ස්වභාවයකුත් තියෙනවා. ගොඩක් වෙලාවට අත් අකුරු ලියන අකුරු ගොඩක් වෙලාවට තුලා ලග්නෙන් ඉපදිච්ච අයගේ වෙනත් අයට වඩා ලස්සනයි. සාමාන්‍යයෙන් මේක අපිට දකින්න පුළුවන් යම් වෙනසක් අකුරුවල හැඩයක් කලාත්මක බවක් තියෙනවා තුලා ලග්නෙන් ඉපදිච්ච අයගේ. ඒ වගේම තමයි මං කියව රාශි චක්‍රයේ 7 වෙනි රාශිය තමයි තුලා රාශිය. ඉතින් ගොඩක් මේ ඒ නිසා විවාහ ස්ථානයේ තමයි 7 වෙන නියෝජනය කරන්නේ. තමන්ගේ සහකරු සහකාරී නියෝජනය කරන ස්ථානය තුලා රාශිය. ඉතින් ඒකත් එක්ක ඔන්න
ගොඩක් වෙලාවට තමන්ගේ සහ පිරිමික් නම් සහකාරිය මේ කාන්තාවක් නම් සහ කරුට ගොඩ ගොඩක් හොඳ ඇල්මක් ලොකු ආදරයක් ගෞරවයක් ඔබේ හිතේ තියෙනවා ගොඩක් වෙලාවට මේ තුරලක් වෙන ඉපදිච්ච ඔබගේ හිතේ. ඉතින් මේකත් ඔබට ගොඩක් වෙලාවට ජීවිතයේ සාර්ථකත්වයට නැත්තම් ඔබේ විවාහ ජීවිතය ගත්තොත් එහෙම එක සාර්ථක කරගන්න ඔබේ තියෙන මේ ගති ලක්ෂණ ගොඩක් ඉවහල් වෙනවා වැදගත් වෙනවා. ඉතින් මේක ගොඩක් වෙලාවට තේරුම් ගන්නට ඕන වෙනත් ඔබ සහකරුව හෝ සහකාරී වෙන ලග්නයක නම් මේ තියෙන ඔබේ ලක්ෂණය ඔහු ඇය තේරුම් ගන්නව නම් තමයි වඩා හොඳ. ඔබට කොච්චර ඇල්මක් ඔබේ හිතේ තියෙනවද කියන එක තේරුම් ගන්නව එක තමයි වැදගත් වෙන්නේ. නැත්නම් මේකට ඔබට වටිනාකමක් ඔබේ හිතේ තිබුණාට එන්නේ නැති වෙනවා. ඔහු ඒක හරියට තේරුම් ගත්තේ නැත්නම් එහෙම. ඉතින් මම ගොඩක් දේවල් කිව්වා මේ වෙලාවේ තුලා ලක්නට බොහෝ චරිත ලක්ෂණ ඔබේ ස්වභාවයන් මම ගොඩක් දේවල් කතා කරා මේ වෙනකොට. ඉතින් ඔබේ දුර්වලතාවයමුත් මම මේ ගොඩක් දේවල් කතා කරා. ඒකට තවත් ඔබේ දුර්වලතාවයක් හෙට ගත්තොත් එහෙම ඔබේ තියෙන එක දුර්වලතාවයක් තමයි ඔබ නිතරම විනෝදයට ඕනට වඩා බර වීම. එතකොට ප්‍රීති වෙන්න සතුටු වෙන්න ඕනට වඩා ආසා කිරීම විනෝදකාමී රසකාමී පැත්තට වැඩි වශයෙන් නැඹුරු වීම ඔබේ දුර්වලතාවයක් හැටියට තමයි මම දකින්නේ. මොකද ඒකත් එක්ක ඔබගේ තියෙන බොහෝ කටයුතු ජීවිතේ වැදගත් දේවල් ඔබ අතපසු කරගන්න හදනවා. ගොඩක් වෙලා අධ්‍යාපන ලැබන කෙනෙක් නම් ඔබගේ අධ්‍යාපන කටයුතු වලට වඩා ඔබ යොමු වෙනවා මේ විනෝදකාමී පැත්තට යොමු වුනොත් එමු ඔබේ අධ්‍යාපනයේ. සමහර විට ඔබ කියනවා පාඩම් කරන්න ඕනේ, සමහර විට සින්දුවක් අහගෙන රේඩිය එකක් දාගෙන පාඩම් කරොත් තමයි මතක හිටින්නේ මේ වගේ දේවල් වලට. නැත්තම් ටීවී එක දාගෙන පොතක් බලන්න මේ වගේ දේවල් වලට යොමු වෙන ස්වභාවයක් තියෙනවා තුලා ලග්නින් ඉදිරිච්ච අය ගොඩක් වෙලට විනෝදකාමී. එහෙම නැත්තම් යාළුවොත් එක්ක නිතර එකතු වෙලා සතුටු වෙන්න මේ වගේ දේවල් ඇවිදින්න මේ වගේ දේවල් වලට ඔබට ඔබ යොමු වෙන්නට පුළුවන්. මේක ඔබේ දුර්වලතාවයක්. මේ ටික හදාගත්තොත් ඔබේ ජීවිතේ ගොඩක් අතපසු නොවි යම් යම් කාරණා ඔබට පමා කරන්න නැතුව කරගන්නට පුළුවන්කම ලැබෙනවා. මම කියන්නේ මේ ඔබ ඒවා කරන එක වැරදි කියන එක නෙමෙයි, ඒවට ඕනමට වඩා ඒ පස්සේ ආසාවෙන් යන එක තමයි දුර්වලතාවයක් වෙන්නේ කියන එක. ඉතින් මේක තමයි විශේෂම දුර්වලතාවය වෙන්නේ. ඊළඟට ගොඩක් වෙලාවට ඔබට හැදෙන්න පුළුවන් ලෙඩ රෝග ගත්තොත් එහෙම මූත්‍රා ආශ්‍රිත රෝගාබාධ, මූත්‍රා අමාරු, එහෙම නැත්නම් ඊට පස්සේ මූත්‍රා වල ගල් හැදෙන එක, ඊට පස්සේ වකුගඩු ආබාධය, වකුගඩු රෝග වගේ ඔබට පහසුවෙන් හැදෙන්න පුළුවන්. ඊට පස්සේ තමයි සෙම ආශ්‍රිත රෝග, පපුව ආශ්‍රිත සෙම රෝග. එතකොට මේ ඒ වගේ ඊළඟ වාත රෝග, මේ වගේ රෝගාබාධයන් ඔබට පහසුවෙන් හැදෙන්න වැඩි ඉඩකඩක් තියෙනවා කියන එක තමයි කියන්නේ. ඉන්ද ඔබ මේ වගේන් පරිස්සම් වෙන්න තමයි උත්සාහ කරන්නට ඕන. ඉතින් තුනටි අමාරුව, වාත රෝග, එතකොට ඇපෙන්ඩිසයිටිස් කියන රෝගය, මේ වගේ රෝග ඔබට පහසුවෙන් ලෙහෙසියෙන් හැදීමට වැඩි ඉඩ කඩක් තියෙනවා කියන එක තමයි කියන්නේ. ඒවා ඔබට අනිවාර්යෙන් හැදෙනවා කියන එක නෙවෙයි, ඒවා පහසුවෙන් හැදෙන්න පුළුවන්. ඒ නිසා ඒ වගේම පරිස්සම් වෙන්න එක තමයි වඩා හොඳ කියන එක තමයි කියන්නට ඕන. ඉතින් ඔන්න තුලා ලග්නින් ඉපදුණු ඔබ ගැන බොහෝ කරුණු කාරණා කතා කරා බොහෝ වෙලාවක් ඔබේ චරිත ස්වභාවය ගැන. ඉතින් මේ ඔබේ ලග්නයේ තියෙන ග්‍රහ පිහිටීම් වලට අනුව මේවා වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ කිවේ සාමාන්‍යයෙන් ඔබේ චරිතය තුළ මේවා අඩු වැඩි වශයෙන් බොහොමත් පවතින ලක්ෂණ තමයි මම මේ කතා කරේ. ඉතින් ඔබට ඔබගේ මේ තියෙන දේවල් ඔබගේ චරිත තුළ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ, ඔබට මේ වර්තමාන කාලය තුළ මේ දැන් පවතින තත්ත්වයත් එක්ක ඔබට අපල උපද්‍රව තියෙනවද, එහෙම නැත්නම් ඉස්සරහට අනාගතයේ මේ දේවල් කොහොමද බලපාන්නේ කියන කාරණා සම්බන්ධයෙන් ඔබට ඉස්සරහ ජීවිත සිදුවීමත් එක්ක සම්බන්ධ වෙලා වැඩි දුර තොරතුරු ඔබට දැනගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා මෙහි තියෙන ඒ ටෙලිෆෝන් නම්බර වලට ඔබට කතා කරලා පුළුවන් ඒ විස්තර දැනගන්නට. ඒ නිසා ඔබට ඔබේ ජීවිතේ මේ කියපු කාරණාත් එක්ක අඩුපාඩු සහ දුර්වලතා සහ ඔබගේ තියෙන වැදගත් කාරණාවන් ජීවිතයේ තියෙන ඔබේ චරිත ස්වභාවයන් හොඳින් අවබෝධ කරගෙන ජීවිතයේ සාර්ථක භාවයට පත් කරගන්නට ඔබට
ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබට තෙරුවන් සරණයි.